SMD fiber connection එකක් ගන්න ඉන්නවනම් ඔයා ඔයාලා මේ විදියන charges සහ ඔයා කොහොමද මේ connection එකක් ගන්න කියන එක ගැන තමයි මේ වීඩියෝ එක කතා කරන්න යන්නේ 2024 දී VAT එකත් ඇතුළුව. ඉතින් එතකොට මේ හැම දෙයකටම අලුතෙන් charges add වෙලා තියෙනවා. ඔයා website එකේ තියෙන charges නෙමෙයි ඔයාලා බලා ගන්න හම්බෙන්නේ. ඉතින් මේක ගැන තමයි කතා කරන්න යන්නේ. අපි යමු වෙන වීඩියෝ එකට වැඩි කතා නොකර. ඉතින් මම මට අවශ්‍යලා තිබ්බ SLT fiber connection එකක් ගන්න. ඒ නිසා මම 12යි 12ට call එකක් දීලා මේ ගැන විස්තර අහුවා. ඉතින් මෙතන විස්තර අහන පස්සේ මට විශේෂයෙන්ම මේ එතන හිටපු කෙනෙක් කතා කරලා ඒ ඇස්ටන් කෙනෙක් කතා කරලා කිව්වේ 12500ක් තමයි connection එකට charge වෙන්නේ කියලා. 12500ක් connection එකට charge වෙනවා කියලා ඇහුවා. ඉතින් මගේ අපේ ගෙදර පාරේ එහා පැත්තේ connection එකේ wire එක ගිහින් තිනවා. එහා පැත්තේ කණුවක් තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතුවා මේ පැත්තට දාද්දි මට කණුවක් අනිවාර්යෙන් දාන්න වෙයි කියලා. ඒ නිසා මම ඇහුවා මේ සාමාන්‍යයෙන් කණුවක් දානවා නම් connection එක ගද්දී අපිට ඊට අමතරව charge කරනවද කියලා. ඉතින් එතනදී ආවා එතනදී charge කරනවා සාමාන්‍යයෙන් 5000ක් වගේ මුදලක් ඒ වෙනුවෙන් යනවා කියලා තමයි ආවා කිව්වේ. ඊට පස්සේ මගේ විස්තර අරගෙන මට කෝල් මට ටෙක්නිකල් ලාංශයෙන් මට කෝල් එකක් එයි කියලා කිව්වා. ඊට පස්සේ ටික වෙලාවකට මට කෝල් එකක් ගත්තා මේ ටෙක්නිකල් ලාංශයෙන්. ඊට පස්සේ එතනින් ගත්තාන් පස්සේ මම එතනින් ඇහුවා යාන මගේ කියන්නේ එතනදී අපි මුලින්ම මේ වා කනෙක්ෂන් එක ගන්න නම් වායකට කතා කරලා වා ඉස්සල්ලාම ඉල්ලන්න ඕනේ ෆයිබර් කනෙක්ෂන් එකක් මට ගන්න ඕනේ අලුතින් කොහොමද මේ ප්‍රොසීඩිය එක යන්නේ කියලා. ඊට පස්සේ වාගෙන් ID නම්බර් එක ඉල්ලනවා. ඊට පස්සේ වාගේ ඇඩ්‍රස් එක ඉල්ලනවා සහ ඒ වගේ තොරතුරු කිහිපයක් ඉල්ලනවා. වාට එතනින් වාට දැනගන්න පුළුවන් මේ විදිහේ තියෙන පැකේජස් කොහොමද කියලා. අඩුම පැකේජ් එක මම හිතන්නේ 100GB තමයි තියෙන්නේ. ඒව පැකේජස් කීපයක් තියෙනවා. ඉතින් ඔතනදී වාට කැමති පැකේජ් එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. හැබැයි නමුත් ඔයා මේ වා පැකේජස් පිළිබඳ එච්චර ලොකු අවබෝධයක් නැත්නම් වාට පුළුවන් අඩුම පැකේජ් එක දාන්න පස්සේ වාට එක වෙනස් කරගන්න අවස්ථාවක් තියෙන නිසා. ඊට පස්සේ පැකේජ් එක සිලෙක්ට් කරන් පස්සේ එයාලට රික්වෙස්ට් එක දැම්මන් පස්සේ ඉතින් මේ ප්‍රොසීඩිය එක සම්පූර්ණයෙන්ම වාට ඔන්ලයින් කරන්න පුළුවන් එයාලගේ ෆෝම් එක ෆිල් කරලා. නමුත් ගොඩම ලේසි මේකට කතා කරලා මේ විදිහට කිව්වනම් මෙන්න මෙහෙම කනෙක්ෂන් එකක් ඕනේ කියලා එයාලා ඒ ප්‍රොසීඩිය එක ඒ විදිහට කරනවා. එතෙන්දී වාට නැවත ඒකට ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් දාන්න එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ මම ඉස්සලා කතාව ඉස්සරහට එන්නම් මේ ටෙක්නිකල් ලාංශයෙන් කිව්වා වාගේ ඇඩ්‍රස් එක කොහෙද කියලා විස්තර අහලා අපෙන් ගෙදරට ආවා. ඊට පස්සේ ආවන් පස්සේ මම එතනදී ඇහුවා කනෙක්ෂන් එකට වෙනමින් චාර්ජ්, ඒ කියන්නේ එතනදීත් මම ඇහුවන් පස්සේ කිව්වා එයාලා කිව්වා මේ 12500යි නෙමේ කනෙක්ෂන් එක ගන්න දැන් 15000 ගාණක් කියලා කිව්වා. මට 15000 ගාණ හරියට මතක නැහැ. 15000යි තව යම්කිසි ගාණක් එතනට ඇඩ් වෙනවා. කොහමරි 15000 ගාණක් කියලා කිව්වා කනෙක්ෂන් එකට. ඊට පස්සේ කිව්වා මම ඒවා මෙතන මේ දැන් කිව්වේ 12500 කියලා. දැන් වෙබ්සයිට් එකේ ගියත් තියෙන 12500 කියලා. නමුත් ඒ කනෙක්ෂන් ඒ ප්‍රයිස් එක නෙමේ මේක වැට් එකත් එක්ක මං හිතන්නේ 15500 වෙන්නේ 15000 ගාණක් කියලා සමාවෙන්න මේ ඒ ගාණ වෙන්නේ. මම දන්නේ ඔයාලා පොඩ්ඩක් කෝල් කරලා අහන්න ඒ චාර්ජ් වෙනස් වෙනවා ඇති. පස්සේ කොහොමද මම හිතුවා මේ කණුවක් දානවා නම් තව චාර්ජ් කරනවද කියලා. දැන් මොකද මම 12500 තමයි ටාගට් කරන් හිටියේ. ඊට පස්සේ ඊට වඩා වැඩි වෙනවා. දැන් මේ 15000 ගාණක් කියලා කිව්වම පස්සේ නමුත් එතනින් කිව්වා මේ කණුව දාන්න චාර්ජ් කරන්නේ නැහැ කියලා. මම දන්නේ දැන් මට කතා කරන් පස්සේ මේ ඉස්සෙල්ලා කියපු එකයි ටෙක්නිකල් ලාංශය කියන එකයි දෙවිදියක්. ඉතින් ඇත්තට මෙතන පුණි අපහසුතාවට පත් වෙනවා. කස්ටමර් කොහොමද ටෙක්නිකල් ලාංශය කිව්වා නේ කණුවක් දාන්නෙම චාර්ජ් කරන්නේ නැහැ. ඒක අපි දාලා දෙනවා. මේක 12500 නෙමෙයි. මේක වැට් එකත් එක්ක 15000 ගාණක් කියලා ගමන ගාණ හරියටම මතක නැහැ. ඊට පස්සේ එතනින් මගේ ID නම් එක අරගෙන ඊට පස්සේ පේමන්ට් එකක් කරන්න ඕනේ. මුලින්ම වාන පේමන්ට් එකක් කරන්න පුළුවන්. මේක සම්පූර්ණ මුදල ගෙවන්න පුළුවන්. නමුත් මුලින්ම වාට මිනිමම් 5000ක් පේමන්ට් එකක් විතර කරන්න පුළුවන්. ඉතින් අයාලගේ ඔන්ලයින් පේමන්ට්ස් නැහැ. ගෙදරට ආවන් පස්සේ එතනදී ආවට අතින් සල්ලි දෙන්න වෙනවා. ඉතින් මම 5000ක් දුන්නා. ඊට පස්සේ තමයි අයාලා ඒ මිස්ටර් ටික අරගෙන කිව්ව දවස් කිහිපයක් ඇතුළත වාට කනෙක්ෂන් එක ලබා දෙන්නම් කියලා. ඉතින් මේ වෙද්දි දවස් දෙකක් විතර ගියා. නමුත් තාම මොකුත් කෝල්ස් මොකුත් ආවෙත් නැහැ. එහෙම කවුරුත් ආවෙත් නැහැ. නමුත් මං හිතන ඉස්සරහට ඒ කියලා නැත්නම් මට නම් එකක් දුන්නා කතා කරන්න කියලා. එයාලා හැබැයි කිව්ව දවස් දෙක තුනක් යයි මං ජනවාරි අවසාන දවස්වල ගත්තේ කනෙක්ෂන් එක. ඒක කිව්වා මේ කනෙක්ෂන් එකට මං රික්වෙස්ට් එක දැම්මේ. කිව්ව දවස් කිහිපයක් ඒ සමහරක් විට පෙබරවාරි මුල දවස් දෙක තුනක් යයි කියලා කිව්වා. එයාලා ඒක කියලාම ගියේ මොකද කණුවක් දාන නිසා යම් කිසි දින කිහිපයක් යනවා කියලාත් කිව්වා. ඉතින් මේව තමයි ප්‍රොසීඩිය එක ආවේ. ඉතින් වා ෆයිබර් කනෙක්ෂන් එකක් ගන්නවනම් වාට මේ ප්‍රොසීඩිය එක 2 එන්න පුළුවන්. මේක ඇප්ලිකේෂන් එක දාලා වෙබ්සයිට් එකට 2 ගන්න එක ටිකක් සංකීර්ණයි වගේ වාට හිතනවනම් වාට පුළුවන් මං කතා කරා වගේ 12 12ට කතා කරන්න.
මට මතක විදිහ 12 12 ඒක කතා කරන් පස්සේ ආ එතනින් කියන්නේ මට ෆයිබර් කනෙක්ෂන් එකක් ගන්න ඕනේ කියලා ඊට පස්සේ ආව වෙනම සමහරකට ආව වෙනම ඇසිස්ටන්ට් කෙනෙක්ට දෙයි නැත්නම් ඔය ලයින් එකේ එහෙම යන කතා කරලා විස්තර කියයි ඔයාලා එතනදී පැකේජ් කියන විස්තර අහ ගන්න පුළුවන් ඒ වගේම කනෙක්ෂන් එක දැන් මට ආපු ගැටලුව තමයි එතනදී කියපු කනෙක්ෂන් ප්‍රයිසස් නෙමේ ටෙක්නිකල් අංශය කතා කරන් පස්සේ කිව්වේ එතනදී පොඩි ගැටලුවක් එතනදී ඒක එක්ක ඔයාලා ඒක හදන්න ඕනේ ඒ පිළිබඳව ඔයාලා ඒ කියන්නේ ටෙක්නිකල් අංශයෙන් අනිත් අංශයට දැනුවත් කරන්න ඕනේ කොහොම නමුත් ඒ ප්‍රයිස් එක නෙමේ ප්‍රයිස් රේන්ජ් එක වෙනස් වෙලා තියෙනවා වැට් එකත් ඇතුළුව 15,000 ගණක් කියලා තමයි කිව්වේ කනෝල්ල චාර්ජ් කරනවා කියලා කිව්වා නමුත් ටෙක්නිකල් අංශය කිව්වා කනෝල්ල චාර්ජ් කරන්නේ නැහැ කියලා මම දන්නේ කොයි විදිහට කනෙක්ෂන් එකකට හංග වේද කියලා නමුත් ওই විදිහට තමයි මගේ රික්වෙස්ට් එක ගියේ ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ මොබයිල් ෆෝන් එක ත්‍රූ මේක සම්පූර්ණ ප්‍රොසීජර් එක කරන්න ගෙදරට ඔයාලට එනවා එයාලා කෝල් කරලා අහන ටෙක්නිකල් අංශය කෙනෙක් කෝල් කරලා වගේ අහනවා ඔයා ඉන්න ටයිම් එක ගෙදර වයින් ටයිම් එක ඒ ටයිම් එකේදී එයාලා එනවා අපිට වෙලාවක් දෙන්න පුළුවන් ඒ ටයිම් එකට එයාලා ආවේ වගේම ඊට පස්සේ එතනදී එයාලා ඒක බලලා ඔයාලට ID නම් වැදින මට මොබිටෙල් එකේ සිම් දෙකකුත් දුන්නා ඉතින් එහෙම දීලා අපිට පේමන්ට් එක කළා එයාලා යනවා තව දවස් කීපකින් එන්නම් කියලා يعني කනෙක්ෂන් එක ලබා දෙන්නම් කියලා. ඒක තාම හම්බුන්නේ නැහැ. මම ඒක හම්බුනන් පස්සේ වාට පෝස්ටින් හරි දැනුවත් කරන්න කනෙක්ෂන් එක මට ලැබුණා කියලා. ඉතින් මේ විදිහට තමයි යන්නේ. මේකේ ස්පීඩ් එක ගැන කතා කළොත් මට එතන ටෙක්නිකල් අංශ එකවා 300 mbps ස්පීඩ් එකක් තමයි දැන් තියෙන්නේ කනෙක්ෂන් එක සහ ඩේටා පැකේජස් කියන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න කියලා කිව්වා. මොකද කනෙක්ෂන් ස්පීඩ් එක කලින්ටත් වඩා ගොඩක් සෑහෙන වැඩි. ඒ නිසා ඒ පිළිබඳව පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න කියලා කිව්වා. සහය වගේම ඔයාලට පුළුවන් මේක වාරික කිහිපයකින් ගෙවන්න. ඒ කියන්නේ ඔයා දැන් මුලින් 5000ක් දැම්මන් පස්සේ ඊළඟ ඔයාලට කනෙක්ෂන් එක ඊළඟ මාස දෙකේදී ගෙවන්න පුළුවන්. හෝ ඊට වඩා වැඩි කාලයක් ගන්න පුළුවන්. ඇති මං හිතන්නේ ලොකු අවබෝධයක් ඒ පිළිබඳව මට ලැබුණ නැහැ. ඔයාලට කොහොමත් එකපාර සල්ලි දෙන්න අවශ්‍ය නැහැ. කිහිපයකට කඩලා වාරයක ගෙවන්න පුළුවන්. ඉතින් ෆයිබර් කනෙක්ෂන් එකක් ගන්දි මේ වෙලේ තියෙන වර්තමානයේ අපි SLT මොබිටෙල් එකත් එක්ක කතා කරලා ඇහුවොත් මෙන්න මේ ප්‍රොසීඩ් එක තමයි යන්නේ. මීට වෙනස් කනෙක්ෂන් එකක් වෙනස් විදිහකට ඔයා ගන්නවා නම් සහ වාර ගන්න හම්බුණා නම් මේ අනුදේ පොඩ්ඩක් පල්ලෙන් කමෙන්ට් කරන්න ඒක මටත් ගොඩක් වැදගත් වෙයි සහ ඊළඟට කනෙක්ෂන් එකක් SLD මොබිටල් කනෙක්ෂන් එකක් ෆයිබර් කනෙක්ෂන් එකක් ගන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක්ට ඒක වැදගත් වෙන්න පුළුවන්. ඉතින් මේ තමයි ප්‍රොසීඩිය එක. මෙතනින් එහාට යාලා මොකද කරන්නේ කියන එක පිළිබඳව මම දැනුවත් කරන්නම් ඔයාලට. ෆයිබර් කනෙක්ෂන් එකක් ගන්න හේතු ඉතින් කොහොමත් ස්පීඩ් අනිවාර්යෙන්ම ඕනේ නෙට්වර්ක් ස්පීඩ් එක සෑහෙන්න අවශ්‍ය නම් මේ වෙන්නේ. 300 mbps ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක් තියෙනවා කියලා කිව්වා නයිට් ටයිම් වල තවත් විශේෂ පැකේජ් يعني මේ වෙද්දි මම කලිනුත් මේක දැනුවත් කරලා තිබ්බා. යාළුවනි උදේ සමාන 12 ඉඳලා උදේ 7 වෙනකන් unlimited ඒක එකට charge එකක් add වෙන්නේ නැහැ කිව්වා. unlimited data access කරන්න පුළුවන් කියලා කිව්වා. මේ අවුරුද්දේ ඉඳලා ඒක යාළුවල තියනවා කියලා ඒක පිළිබඳව මම කලිනුත් දැනුවත් කරා. ඉතින් මේක තමයි procedure එක. බලමු කොහොම වෙයිද කියලා මම ඒ පිළිබඳව පස්සෙ දැනුවත් කරන්න. මොනවා හරි දෙයක් තියෙනවා නම් පළලෙන් comment කරන්න. සහ ඔයා connection එක ගන්දී ඔයාට විශේෂයෙන්ම කන වලට චාර්ජ් කරාද ඔයාගේ ප්‍රයිස් රේන්ජ් එක කොහොමද කියලා අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ටක් දාන්න එක මට සහ ඊළඟ කනෙක්ෂන් එකක් ගන්න ඉන්න අයට ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. අපේ ලයිව් එක හම්බුමු. Thank you.